අදත් එහෙම තමයි අද හුඟක් මේ යල්පැන කියපු දේශපාලන පක්ෂ අපි ගැන අපට වඩා හොඳට කේ කියා කියනවා අපි ගැන ඒගොල්ලෝ තමයි විග්‍රහ දෙන්නේ ඒගොල්ලෝ එක වෙලාවකට අපි කියන අපිට කියනවා ජාතික ජන බලවේගය කියන්නේ මෙන්න මේ වගේ එකක් ඒක ඉන්න ඕන මේ වගේ ඒක ප්‍රතිපත්ති තියෙන්න ඕන මේ වගේ එතකොට ඒගොල්ලන්ට අනුව තමයි අපි දේශපාලනය කරන්න ඕන ඒගොල්ලන්ට අනුව අපේ ව්‍යාපාරිකයෝ ඉන්න බෑ ව්‍යාපාර එක්ක ගඳුනු ගන්න බෑ වෙන පක්ෂත් එක්ක ගඳුනු ගන්න බෑ වෙන සංවිධානත් එක්ක වැඩ කරන්න බෑ හමුදාවේ පොලිසියත් ඒගොල්ලන්ට තමයි ඉන්නේ ඒගොල්ලෝ ආණ්ඩු කරලා පුරුදු අය ඒගොල්ලෝ තමයි දන්නේ අපිට බෑ ඒගොල්ලන්ට අනුව අපි ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල හම්බෙන්න ඕන මේ විදියට මූල්‍ය ආරමුදලත් එක්ක කතා කරන්න ඕන මේ විදියට එතකොට එහෙම හම්බෙන්න ඕන නැත්නම් ඕන නැහැ කියන්නේත් ඒගොල්ලෝ හම්බෙන්න කියන්නේත් ඒගොල්ලෝ එතකොට ඒගොල්ලෝගේ පක්ෂ දියාරු වෙලා විනාශ වෙලා කැඩිලා බිඳිලා පච වෙලාම යනවා. ඒක පේන්නේත් නැහැ. ඒගොල්ලන්ට පේන්නේ මේ දවස්වල කාටත් පේන වගේ අනුර ඉසහානායක සහෝදරයා ජාතික ජන බලවේගයේ අපේ කතාබහ අපේ වචන ඒ ඔක්කොම ඒගොල්ලෝ බලන් ඉන්නේ. දැන් කාලයක් තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගනුදෙනු කරන්න ඕන අපි කොහොමද කියලා සජබේ කට්ටිය තමයි කියන්නේ. හර්ෂන් සිල්වා තමයි කියන්නේ. ඇයි ඒගොල්ලන්ට අනුව අපි කාවත් හම්බෙන්න බෑ කතා කරන්න බෑ ව්‍යාපාර තියෙන්න බෑ සංවිධාන තියෙන්න බෑ දේශපාලන පක්ෂයක වැඩ කරන්න බෑ ජාත්‍යන්තර සංවිධානයක වැඩ කරන්න බෑ රටවල් එක්ක වැඩ කරන්න බෑ ඒ රටවල් වැඩ කරන්න ඕනේ ඒගොල්ලොත් එක්ක විතරයි ලංකාවේ තියෙන තානාපති කාර්යාල හම්බෙන්න ඕනේ ඒගොල්ලෝ විතරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා හම්බෙන්න ඕනේ ඒගොල්ලෝ විතරයි ඇයි දේශපාලන ඒගොල්ලෝ හදා කියාගත්ත විදියක් තියෙනවා දැන් වෙලා තියෙන්නේ මොකද්ද ඒගොල්ලෝගේ දේවාලයට අපි කඩා පැනලා. ඒගොල්ලෝගේ නිදානේ මංකොල්ල කාලා. දැන් ඒගොල්ලෝ හදා වඩා ගත කට්ටිය අපිට ඇවිල්ලා. දැන් ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ මොකද්ද? ඈ? අර නායන කියෙච්ච නයිහාමි වගේ තමයි. දැන් යන්නේ නමන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ මේ. මොකද ඒගොල්ලෝ හදාගත්ත ලෝකයක් කියනවා ජාතික ජන බලවේගය අපි ඉන්න ඕන විදිය කියලා. ඒ විදියට නෙමෙයි වෙනකොට ඒගොල්ලෝ කන්ෆියුස් වෙනවා. මොකද ඒගොල්ලෝ එක තැන යල්පැන ගියාය. මේ දේශපාලනේ ඉස්සරහට යන්නේ නැති අය. අපි එහෙම නෙමෙයි. අපි මේ දේශපාලනේ හැමදාම අලුත් කරපු ව්‍යාපාර අලුත් කරන පක්ෂ. ඒ නිසා තමයි අපි වටා ජනතාවද සිය දහස් ගණන්ින් දස දහස් ගණන්ින් ලක්ෂ ගණන්ින් එකතු වෙලා කියන්නේ විශේෂයෙන්ම අපි කියනවා අපි පටන් ගත්ත විතරයි දේශපාලනේ අලුත් කරන්න. දැන් හුඟක් ඒගොල්ලෝ කියන්නේ නේ අපිට ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය අපි නෙමෙයි කියන්නේ හො අපි නෙමෙයි ඒගොල්ලෝ කියන්නේ අපි ආගම් විරෝධී පන්සල් යන්නේ නැහැ එහෙම නැත්නම් ආම්ද්‍ර හම්බෙන්නේ නැහැ ආගමික නායකයෝ මුණ ගැහෙන්නේ නැහැ ඒගොල්ලෝ කියන්නේ ඊට අපි හම්බෙනකොට මහානායක ආම්ද්‍රන් මහන්සිය හම්බෙනකොට අපි අඳුර සහෝදරයලා කතා කරනකොට සාකච්ඡා කරනකොට ඒගොල්ලෝ කන්ෆියුස් ඇයි ඒගොල්ලන්ට අනු අපි ආගම හදාහන්න හොඳ නැහැ. ආගමික නායක හම්බෙන්න හොඳ නැහැ. හම්බ වෙනකොට එතකොට ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා. අය ඇයි ඔයගොල්ලෝ හම්බෙන්නේ? ඒගොල්ලෝගේ ව්‍යාපාර විනාශ වෙලා, කුණු වෙලා, ගඳ ගහනවා. ඒව ගැන කතාවක් නැහැ. හැබැයි එයාලට අපි පන්සල් ගියත් වැරදි, නොගියත් වැරදි. හාමුදුරුවෝ හම්බුණත් වැරදි, හම්බුන් නැතත් වැරදි. ඒ කොයි වෙලාවකටත් ඒ දේශපාලන ව්‍යාපාර කන්ෆියුස්. ඇයි? ඒ හේතු මොකද්ද යල් පැන ගිහිල්ලා අලුත් වෙන්න දන්නේ නැහැ අලුත් ගමනක් යන්න දන්නේ නැහැ සමාජ විඥානය තේරෙන්නේ නැහැ සමාජ දර්ශනය තේරෙන්නේ නැහැ මේක ඇත්ත කතාව මේක ඇත්ත කතාව ඉතිහාසයේ එහෙම තමයි ඒගොල්ලෝ හැමදාම ආපස්සට යන්නේ ත්‍රිවිධ හමුදාව පොලිසිය එහෙම නැත්නම් මේ හමුදා ආරක්ෂක අංශවලය සිවිල් ආරක්ෂක සේවය මේ රටේ ජනතාව මේ රටේ බදුගොන ජනතාව අද ඕගොල්ලන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. විශ්‍රාමිකට විශ්‍රාම ජීවිතයක් නැහැ. දරුවන්ට අධ්‍යාපන ජීවිතයක් නැහැ. මහජනතාවට ජනතාව හැටියට ජීවත් වෙන තැනක් නැහැ.
එහෙනම් අධ්‍යාපනඥයින්ට අධ්‍යාපනයේ ජීවත් වෙන විදියක් නැහැ. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට තමන්ගේ පර්යේෂණ කරන්න තැනක් නැහැ. ඉතින් කාටත් පොදු අරමුණක් තියෙනවා, කාටත් පොදු අරගලයක් තියෙනවා. එකතු වෙන්න ඕනේ නැද්ද? දැන් අර දේශපාලන ව්‍යාපාර කියන්නේ මොකක්ද දන්නවද? අපි උඹලා මෙච්චර කාලයක් 75 අවුරුද්දක් රවට්ට ගත්ත විදියට රවට්ට ගන්න ඕන අපට. රවටියල්ලා. රවටිලා ඉඳපල්ලා. අපේ බොරු පොරොන්දු වලට අහු වෙයල්ලා. අපි මිත්‍යා වපුරකට ඒකට රවටියල්ලා. අපි අපි උපතින් ආගම මේක උනත් අපි අදහන ආගමට අනුව අපි පෙන්නන ආගමට අනුව අපි සරසන ආගමට අනුව අපි බොරුවට යන ආගමට අනුව උඹලත් රැවටියල්ලා. අන්න ඒකනේ මෙච්චර කල් කිව්වේ. ඒක තමයි අදත් කියන්නේ. ඒක එහෙම නොකරනකොට ජනතාව ඒගොල්ලන්ට ජනතාවත් එක්කත් මලපයින්. දැන් ඒගොල්ලෝට බලය තියෙනකොට සමාජ මාධ්‍ය හරි හොඳයි. දැන් සමාජ මාධ්‍ය මහින්ද රාජපක්ෂලාට වැඩ කරනකොට ඒගොල්ලෝ පඩි දීලා සමාජ මාධ්‍ය මෙහෙවනකොට ගෝඨාභය රාජපක්ෂ බලය ගන්න සමාජ මාධ්‍ය හසුරවනකොට සමාජ මාධ්‍ය තරම් දෙයක් නැහැ. සෝෂල් මීඩියා තරම් දෙයක් නැහැ. එතකොට අපට 100%. එතකොට සමාජ මාධ්‍ය වල තමයි ඒගොල්ලෝ පිටකොටුවේ අපල් තුනක් මාලිමාවට ඡන්ද තුනක් හැටියට ලකුණු කරේ. 100%3 කිව්වේ. හැබැයි දැන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකින් සල්ලි වලට නෙමෙයි, පඩියට නෙමෙයි, සොයච්ඡාවෙන්ම මේ සමාජ වෙනස වෙනුවෙන් මේ පුනර්ජීවන අවධිය වෙනුවෙන් නව යුගයක් වෙනුවෙන් පෙළ ගැහෙනකොට ඒගොල්ලෝගේ රෙදි ගලවනකොට ඒගොල්ලෝගේ බොළුවේ බොරුව හෙල්දරව් කරනකොට දැන් මොකද කියන්නේ? දැන් සමාජ මාධ්‍ය පළු යන්න දෙනවා. දැන් වහ කඳුරු වෙනවා. දැන් කොච්චර වහ කඳුරු වෙනවද කිව්වොත්, පෙන්වන්න බැරිද කිව්වොත්, දැන් ඒකට විරුද්ධව නීතිත් හදනවා. දැන් පාර්ලිමේන්තුව අනබලත් හදනවා. මට හැම කිව්වා, මට මෙහෙම කිව්වා, මට නිවන්සුව කිව්වා. දැන් ඒකින්ද මුන් හැම ගහන්නෝ. එහෙමයි තියෙන්නේ මේ සමාජ මාධ්‍ය හදන්නේ. සමාජ මාධ්‍ය වලින් පොදුවේ සමාජයට අවඩක් වෙනවයි කියලා බලලා නෙමෙයි. එක එක ඇමතිට මහින්දානන්දර කියපු දෙයට අනුව, අමරවීරට කියපු දෙයට අනුව, අරයට මෙයාට කියපු දෙයට අනුව දැන් පලි ගන්න ලැබිලා. අන්න ඒගොල්ලෝ දේශපාලනයේදී අලුත් වෙන්නේ නැහැ. දේශපාලනයේ යල්පැන යනවා. Tamanට ඕන වෙනවට විතරක් පාවිච්චි කරන මිනිස්සු බාට මිනිස්සුපත් කරලා තියනවා. Tamanට බලය ගන්න ඕන වුණාම බලය ගන්න විතරක් සමාජය මෙහෙවන්න පටන් ගන්න තිබුණා. ඒ දේශපාලන යුගය මාලිමාව ජාතික ජනබල වේගය දැන් අවසන් කර ඇති බව මහත්කුරුනි ඔයගොල්ලෝ දැනගන්න. ඔයගොල්ලෝ දැනගන්න. නෑ විශේෂයෙන්ම අද මේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ඉස්සරහා මම කියන්න ඕන වර්තමානයේ ඉන්න හමුදාවේ සහ පොලිසියේ සහෝදර සහෝදරියන්ටත් පණිවිඩයක්. මේක ඕගොල්ලොන්ගේ තරගලේ. මේක ඕගොල්ලෝ අපි හැමෝගේම අරගලේ. ඒක නිසා විශේෂයෙන්ම මේ යල් පැන යන ගරා වැටෙන බංකොලොත් වෙලා තියෙන ඕනම දහජරා වැඩක් කරලා බලය ගන්න බලාගෙන ඉන්න දේශපාලුව වෙනුවෙන් කඩේ යන්න එපා. මම මේක කියන්නේ විශේෂයෙන්ම ඊය පෙරදා ලිබර්ටි වටරවුමේදී මම දැක්ක මහා කාලකන්ණි සිද්ධියක් නිසා. අර අහිංසක මිනිසු කිහිප දෙනෙක් උද්ඝෝෂණයක් සාමකාමීව පෙරලනකොට 10 දෙනෙක්වත් නැහැ කාන්තාව එක්ක. අර මූණු බැඳගෙන ඇවිල්ලා අර භූතය වගේ ඇවිල්ලා අර අහිංසක මිනිසුන් පෙරලගෙන පහර දෙන්න හදපු මිනිස්සු කවුද? අර මූණු බැඳගෙන ආවි. ඇවිල්ලා රෙස්ලින් කාරයෙක් වගේ ඔළුවෙන් ගහලා අහිංසක මිනිස්සෙක්ව පාටයක් දැම්මේ. ඒ කාගේ සල්ලි වලට වැඩ කරන කට්ටියද? ඒගොල්ලෝ මේ රටේ බදු ගෙවන ජනතාවගෙන් පඩි ගන්න පොලිසියම අයනම් මං කියන්නේ එහෙමයි. පොලිසිය අයනම් කරුණාකරලා ඔය වැඩේ නවත්තන්න. කරුණාකරලා ඔය වැඩේ නවත්තන්න බොහොම සහෝදරත්වයෙන් ඉල්ලීම කරන්න. මොකද ඒකට හේතුව ඔබ පහර දෙන්නේ ඔබේම දරුවගේ අනාගතයට. ඔබ ඒ පහර දීලා ඔය ඔය ජරා වැඩේ කරලා එක කෑම වේලක් හරි අරගෙන ගිහිල්ලා පඩියක් අරගෙන ගිහිල්ලා ජීවත් වෙන්න බැරි කමක් වෙනුවෙන් පඩියක් අරගෙන ගිහිල්ලා ඒ කන්න දෙන්නේ ඔබේ දරුවට වහ, ඔබේ බිරිඳට වහ දෙන්නේ. මොකද ඒ නිසා අර මේ සමාජයක් බලාපොරොත්තු වෙන හීන මුළු අනාගතයක හීන බුද කරන දායක වෙන්න එපා. එහෙම දායක වුණොත් ඒක කවදාකවත් හරියන්නේ නැහැ. මොකද ඊට වඩා මහා දවන්ත මහජන පෞරක් සමාජ ව්‍යාපාරයක් දවන්ත සමාජ බලවේගයක් අද ගොඩනැගිලා ඉවරයි. මේ දුෂ්ට දේශපාලනය පරාජය කළා නව යුගයක් මේ රටේ නිර්මාණය කරන්න. නව යුගයක් මේ රටේ නිර්මාණය කරන්න. මොකද එහෙම හාදෝ ගෝඨාභය කාලෙත් ගොඩක් හිටියා. අර නිස්සංග සේනාධිපතිලා වගේ කට්ටිය කුලියට වැඩ කරන කට්ටිය ගොඩක් හිටියා. නමුත් ඒ යුගය අවසන් දැන්.
ඒ දේශපාලන යුගයේ අවසන් අද පාර්ලිමේන්තුවේ නීති හදාගන්න පුළුවන් බය වෙච්ච නායකයින්ට බය නිසා නීති හදාගන්නේ ජනප්‍රිය නිසා නෙමෙයි බයට නීති හදාගත්තට ඒ නීති මේ මහ පොළවේ ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ මහ ජනතාව සංවිධානය වෙලා ඉවරයි අද මේ පෙන්වන්නේ ඒක අද හැම පෞලකම හැම ගෙදරකම හැම පෞලකම ජාතික ජන බලවේගයත් එක්ක සංවිධානය වෙච්ච මිනිස්සු ඉන්නවා මාතර දිස්ත්‍රික්කේ ගත්තොත් මේ 6 ලක්ෂයක් 8 ලක්ෂයක් විතර වෙන ජනතාවගෙන් 8 ලක්ෂයකට වැඩි ජනතාවගෙන් පෞලක හැම පෞලකම හැම කෙනෙක්ම එක්ක බිරිඳක් කාන්තාවක් හැටියට සංවිධානයල ඉන්නවා අපේ ජාතික ජන බලවේගයේ කාන්තා ව්‍යාපාරයත් එක්ක එක්ක තරුණයෝ සංවිධානයල ඉන්නවා දීවරයෝ සංවිධානයල ඉන්නවා ගොවියෝ සංවිධානයල ඉන්නවා ගමේ කොට්ටාස සභාවේ සංවිධානයල ඉන්නවා අද මේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සංවිධානයල ඉන්න වගේම ඒක මාතර විතරක් නෙමෙයි මුළු රටේම එහෙමයි ඒක නිසා බොහොම සහෝදරත්වයෙන් ඉල්ලනවා පක්ෂපාත පැත්තකින් තියලා මේ අලුත් යුගියත් එක්ක අලුත් වෙන දේශපාලනයත් එක්ක එකතු වෙමු අපි අර යල්පන ගියායට ඕන හිණියක් බලා ගන්න හරි ඒගොල්ලෝ අපි ගැන ඕන දේවල් කිව්වට අපට කමක් නැහැ ඒගොල්ලෝ අපි ඉන්න ඕන විදිය කන්න ඕන විදිය හැසිරෙන්න ඕන විදිය අපි කතා කරන්න ඕන කාත් එක්කද හම්බෙන්න ඕන කවුද ඕන දෙයක් ඒගොල්ලෝ කියාගත්ත දේ අපට ඕන අපේ ගමන යන්න अरे रूसिया नु क्या मनाती है ना नहीं दे वस्का नम बलला अहुंगंदे यह कागने आई गया यह कागने आप ये और देख रहे अहुंगंदे लड़ासी है बे आप ये आपे गमन है एका आधे एका दशम या का आप असर हरवाने देने ने आप ये अहुंगंदे नं है बे आप ये आपे गमन है जाग रहने ते कागने अनमा याने का यानवा මන්දන්නෝ ඒ ස්වේච්ඡාවේ තරම කොච්චරද කියලා මොකද අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට වැඩ කරනවා මේ මාතර දිස්ත්‍රික්කයේ මම ඒක අවංකව කියන්න ඕන මම වැලිගම හක්මන මේ හැමතැනකම ඔබලාගේ අකුරැස්සේ මේ හැමතැනක ඔබලාගේ ආසන සාමූහිකයන් එකතු කරන අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ සහෝදර සංවිධානයක් හැටියට අපිත් එක්ක එකතු වෙලා එකට වැඩ කරන ව්‍යාපාරයක් හැටියට අපට විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ අපේ සංවිධායක සහෝදර කවුරුත් මේකට සාක්ෂි දරනවා අපට ඕගොල්ලෝ මොනම දෙයකින්වත් වදයක් වෙච්ච නැති ව්‍යාපාරයක්. අඩුතරමේ වචනකින්වත් අපට වදයක් නැහැ කරදරයක් නැහැ ඕගොල්ලෝගේ වැඩ කටයුතු සියල්ල බඳුල් හෙට්ටි ආරච්චි මහත්තයාට මම ස්තුතිවන්ත වෙන්න ඕන ඒකට. මේ අවස්ථාවේ ඔයාලා තනියම සංවිධානය වෙනවා තනියම සූදානම් වෙනවා එන්න සහෝදරයා කියන වචන විතරයි කියන්නේ වෙන කිසි දෙයක් අපෙන් බලාපොරොත්තු නොවි සොයච්ඡායෙන් අඩ කරන කණ්ඩායමක් මේක ඒක තමයි මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මොකද අපි දන්නවා අපි සංවිධාන වැඩ කරලා තියෙනවා සංවිධායකයොත් එක්ක වැඩ කරනවා නේ ටෙලිෆෝන් කෝල් කොච්චර දෙන්න ඕනද මෙහෙවන්න ඕන කතා කරන්න ඕන හැබැයි ඒ කිසි දෙයක් නැහැ අපිට තියෙන්නේ සහෝදරුන්ගේ ගමේ සංවිධානයට නැත්නම් प्रदेश आसन रस्सीमलटे මේරට හොරා කන්න බෑ මේරට විනාශ වෙන්න දෙන්න බෑ මේරට විකුණන්න දෙන්න බෑ මේරට හදා ගන්න තමයි මාලිමාවත් එක්කතුනේ ඒ සඳහා ස්වේච්ඡායෙන් වැඩ කරන මාතර දිස්ත්‍රික්කයේ ආදරණීය සහෝදරත්වය හමුදා සාමූහිකයට ජයග්‍රහණය දෙක්ම අපිත් එක්ක රැඳෙන්න ධෛර්යය ලැබේවා ශක්තිය ලැබේවා ඔබව සහෝදරත්වයෙන් වැළඳ ගනිමින් ඔබ හැම දෙනාටම ආදරය කියමින් ජය වේවායි කියා කියමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි හැම දෙනාටම ගොඩාක්ම ස්තුතියි මේ අවස්ථාවට සහභාගී වුණාටත්